අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයන් දෙදෙනෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ ජූලි මාස 8 වනදායි. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකුම මීට පෙර අත්අඩංගුවට ගනුනා. සැමදා සමහන් සැමදා සුවෙන්. එවන් පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රුහාන් ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීමෙන් ත්‍රස්ත මර්ධන කොට්ටාසිය ඊයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ දෙහිවල කෞඩාන ප්‍රදේශයේදී පොලිසිය පැවසුවේ අත්අඩංගුවට පත් පිරිස අතර ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුවෙකු වන අජිත් රෝහණ නොහොත් චණ්ඩි නැමැත්තාද සිටින බවයි. අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු 14 වන සිංහ රජිමේන්තුවට අනුයුක්තව සේවය කළ හිටපු හමුදා සෙබලෙක්. ඔහු මීට පෙරද මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූවෙක් බව පොලිසිය පවසනවා. මේ අතර වෙඩික්කරුවන්ට අතුරුගිරිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගත් සහ වෙඩික්කරුවන් බස් රථයෙන් කතරගම දක්වා රගෙන ගිය පුද්ගලයා බව පැවසෙන 29 හැවිරිදී වර්ණ ඉන්දිකත සිල්වා හෙවත් සංකනමති සැකකරුද ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ ඔහු මද්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙක් බවයි. එමෙන්ම අදාළ සැකකරුවන් දෙදෙනාට දෙහිවල කෞඩාන් ප්‍රදේශයේ නවාතැන් පහසුකම් ලබා දුන් 40 හැවිරිදී මොහමඩ් ඉක්බාල් මොහමඩ් ඉම්රාන් නැමැත්තෙක්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ක්ලබ් වසන්ත ඝාතනය කළ ස්ථානයේ තිබිසුවාගත් KPI ලෙස සඳහන් උණ්ඩවලට සමාන KPI ලෙස සඳහන් ජීව උණ්ඩ 12ක්ද සැකකරුවන් සතුව තිබිසුවාගත් බව පොලිසිය සඳහන් කළා. එමෙන්ම ඔවුන් සතුව තිබී T-56 වර්ගයේ ගිනි අවියක්, ෂොට්ගන් එකක්, පිස්තෝල මැගසින් එකක්, මිලිමීටර 9 පතුරම් ගැබක්, අත්විලංගුවක්, සයනයිඩ් කරල් දෙකක් හා ජංගම දුරකථන 3ක්ද සොයාගෙන තිබුණා. මේ අතර වෙඩිවැදීමෙන් තුවාල ලැබූ ක්ලබ් වසන්තගේ බිරිඳ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිට සත්‍යයකට පමණ පෙර රෝහලෙන් පිටව ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. ත්‍රස්ත මර්ධන කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතාගේ උපදෙස් මත සැකකරුවන් තිදෙනා සඳහා ලබාගත් පෑ 72 රැඳවුම් නියෝග මත ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කරනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.